කේන්ස්ලි පීරිස් කියවම කවුද නදන්නේ ඒ කාලේ දන්න ඉහළ ජනප්‍රියත්වයකට හිමිකම් කියනහු විශිෂ්ට ගායන ශිල්පියෙක් ප්ලේස්බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය නියාමන ගායන ශිල්පියෙක් ඒ වගේම ඔහු නිහතමානී කලාකරුවෙක් ඔහු ගායනා කළ ගීත අතරින් දෙහි මලක් වගේ ගාලු කොටුවේ මල් වැඩමෙට අප්පච්චි මට තැලුවට දෙලුම් මලක් ලස්සන ඇස් දෙක ළඟ බෙල්ලන් විල වෙහෙරට දෝතින් නරන් ඩේලියා මලෙන් සුවඳ ගන්න රෝස් පඳුර වැනි ගීත ගොඩක්ම ජනප්‍රිය වුණා මීට අමතරව තව ගීත ඇල්බම් ගණනාවකටම ඔහු හිමිකම් කියනවා ඒවත් ගොඩක් ජනප්‍රිය ප්‍රේක්ෂකයන් තදින්ම හිතට වැදගත් ගීත ඉතින් මොහුගේ පවුලේ විස්තර නම් බිරිඳහ මොහුගේ පුතා හා මොහුයි සිටින්නේ පුතාගේ නම කවිදු පීරිස් නමුත් මීට වසර 5කට පමණ පෙර මොහුට තවත් දරුවෙක් හිටියා ඒ දියණියක් නමුත් ඒ අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගන්නේ කේන්ස්ලි පීරිස්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ද සිත ඇවුලට පත් කරමින් ඈ මිය යන විට පාසලේ 8වන ශ්‍රේණියේ සිටි ඇති අතර දරුණු රෝගී තත්ත්වයකට මුහුණ දෙමින් ඈ මෙලොවින් සදාටම සමුගන්නවා ඈ කේන්ස්ලි පීරිස්ගේ දෙවන දරුවා වන අතර ඔහුගේ වැඩිමහල් දරුවා වන්නේ ඔහුගේ පුතුණුවන් ඇතරම් කින්ස්ලි හා ඔහුගේ බිරිඳ වගේම ඔහුගේ පුතාද තම නංගිට බෙහෙවින් ආදරය කළා. ඇගේ මියාමත් සමග ඔහු බෙහෙවින් කම්පාවට ලක් වූ අතර ඔහු තම නැගිනියගේ රුවද තම අතෙහි ටැටු එකක් ලෙස සටහන් කරගෙනයි සිටින්නේ. ඒ විතරක් නෙවෙයි. ඔහු තම නැගිනිය වෙනුවෙන් තම හිසකෙස් වවා ඒ කපා පිරිකා රෝහලට පරිත්‍යාග කරනු ලැබුවා. ඒ ඔහු දෙවතාවක්ම කළ අතර ඔහු පසුගිය දිනක තමයි දෙවෙනි වතාවට එම ක්‍රියාව කළේ ඉතින් ඒ ගැන කවිදු තම නංගි වෙනුවෙන් කළ දේ ගැන ඔහුගේ හිතවතුකු මෝහන පොතේ සටහනක් තබා තිබුණා නංගි යන්නම යන්න ගියේදා අම්මා තාත්තට පේන්න ඔයා එක කඳුලක් වැට්ටුවේ නැහැ පෑ ගානක් කාඹරේට වෙලා හිටපු ඔයා එළියට එන්නේ රතු කරගත්ත ඇස් වලින් ඒ ඇස් අපිනුත් හංග ගන්නයි ඔයා උත්සාහ කළේ කටින් නොකීවත් ඔයාගේ දුක ආදරය ඔයා පෙන්නුවේ නංගිව ඔයාගේ අතේ පාච්චයක් කරගෙන පිළිකා ලෙඩ්ඩු වෙනුවෙන් ඔයා කොණ්ඩේ දන් දුන දෙවෙනි වතාව මේ ඔයා වගේ අයියෙක් ලබන්න නංගි පින් කරලා තියෙනවා අද සමාජයේ හැටියට ඔයා හරිම විරල දරුවෙක් අපි ඔයාට ආදරෙත් ඒකමයි ඉතින් සහෝදර ප්‍රේමය කියන්නේ කොතරම් බලගත් දෙයක්දයි ඔබට මේ කියවා අවසන් ඌසනින් තේරෙන්නට ඇති. කිස්ලි පීරිස්ගේ දියණියටද නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන අතරම ඔහුගේ පුතුගේද අනාගතයේ දිව්‍ය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.